शुभ संध्यावक फेडरिक रॉबर्टसन प्रकाश कला लोके अनुकंपावक हिमि नोविय युतु वेरदि तुनक तिबिन बव खापटी खैराटिक बव वंचाव हिंसाकारी पालनय एव त्रित्वयै ओब संबंध वन्ने पब्लिक स्पेस श्री लंका वेडसटहन समगिन मम दननाथ प्रणांदु मत समग संबंध वेनवा मम नीलांत कंकानंगे अद वेडसटहन समग ओब संबंध वन्ने ආටීවී පෑලියගොඩ මැදිරි සංකීර්ණයේ සිට සජීවීව අදත් අපගේ වැඩසටහනට සුවිශේෂී ආරාධිත අමුත්තෙක් අපේ ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කළා. ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතායි අද අපේ ප්‍රධාන ආරාධිතයා. අපි ආයුබෝවන් කියලා ඔබ ඉතාමත්ම ආදරයෙන් සහ ගෞරවයෙන් අපගේ මැදිරියට පිළිගන්නවා. සුපුරුදු පරිදි නිලන්ත ප්‍රශ්න වටය ආරම්භ කරන්න ඔබට අවස්ථාව. ධන්නත් බොහොම ස්තුතියි. වසන්ත සමරසිංහ පාලසභා මන්ත්‍රීතුමනි, ඔබ දූෂණ විරෝධී හඬ විශාල වශයෙන් නගන මහජන නියෝජිතේ, මොකද්ද මේ වෙන්නේ? මුලින්ම ස්තුතිවන්ත වෙනවා අද මේ පබ්ලික් ස්පේස් වැඩසටහනට අපට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. ආටීවී ආයතනයට විශේෂයෙන් ඔබ මේ අහුව ප්‍රශ්නේ මොකද්ද වෙන්නේ කියලා තමයි රටේ ජනතාවත් දැන් බලන් ඉන්නේ. ඒ මොකද නිලන්ත මේ 2015 ජනවාරි මාසේ 8 වෙනිදා රටේ ජනතාවට තිබුණ ඌමනාවයි අද රනිල් මෛත්‍රී හවුල් ආණ්ඩුවට මහින්ද රාජපක්ෂත් හොරෙන් හොරෙන් එකතු වෙලා කරන වැඩයි මිනිස්සු මේ රටේ මහ ජනතාව බලාපොරොත්තු වෙච්ච දේ අතර බරපතල පරස්පරයක් තියෙනවා. නිසා එදා කෙටියෙන් කිව්වොත් එහෙම මේ ආණ්ඩුවේ ජනවරමේ සුවිශේෂී කොටස හොරු ඇල්ලීම. මහජන දේපල කොල්ල කෑපු මිනිස්සුන්ට දඬුවම් දීම, කොල්ල කාපු මහජන දේපල නැවත අය කර ගැනීම, ඒවා ජනතාව අතර පත් කිරීම. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? හොරු අල්ලන්න ආපු මිනිස්සු අද හොරු අල්ලන එක පැත්තක තියලා හොරු පැනලා ආණ්ඩු අල්ලන. ඒ නිසා එදා හොරකම් කරපු මිනිස්සුයි අද හොරකම් කරන අයයි දෙගොල්ලෝ එකට එකතු වෙලා දැන් අර ගමේ කතාවක් තියෙනවනේ හොරු දවල්ට රණ්ඩු වෙන රැට හොරකම යනවා කියලා. ඒ හොරු ගමේනේ ඉන්නේ. මේ හොරු රැට බාර් ගානේ, ක්ලබ් ගානේ ගිහිල්ලා ඉඳලා එකතු වෙලා දවල්ට එකට හොරකම යනවා අමාත්‍යාංශවල ඉඳන්. නිසා අද රටේ ජනතාව මූණ දිලා තියෙන මේ ඛේදවාචකේ සරල එකක් නෙමෙයි. හිටපු පවුල් පාලනය මේ රටේ මහජන දේපොළ කොල්ල කාලා අම්මගේ තාත්තගේ සෝන හදන්නත් ජනතාවගේ සල්ලි වියදම් කරපු ජනාධිපති පුත්තු හිටපු රටක් මේක. ජනතාවගේ සල්ලි වලින් තමයි අම්මලගේ තාත්තලගේ සෝන නැදුවේ. ඒ පාලනය එපා කියලා රටේ ජනතාව තමන්ට ආපු ආර්ථික බර, ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී සම්බන්ධ කාරණා, ඒ වගේම රටේ ජනතාවගේ අනෙකුත් කාරණා පිළිබඳව ජනතාවට අවශ්‍ය වෙච්ච වෙනසක් වෙනුවෙන් ආපු අය සුද්ධේ පටන් ගත්තේ මහ බැංකුවටම සුද්ධේ දීලා. ඒ නිසා මහ බැංකුවට සුද්ධේ දීලා පටන් ගත්ත මිනිස්සු හොරු අල්ලයි කියලා අපි නෙමෙයි අද ගමේ පොඩි එකකින් ඇහුවත් කියන්නේ නැහැ. මොකද මුම් බැඳුම් කර වංචාකාරයෝ කියලා කියන්නේ. EPF කොල්ලකාරයෝ කියලා කියන්නේ. නිසා අද අපේ රටේ හොරකම, වංචාව, දූෂණය තවත් එක් මාතෘකාවක් බවට පත් වෙලා. ඒ වෙන මොකුත් නිසා නෙමෙයි. රජයන් 1978න් පස්සේ විතා වේගයෙන් අපේ රටේ පත් වෙච්ච හැම රජයක්ම මහජන දේපල කොල්ල කෑම වේගයෙන් කරපු ආණ්ඩු. ඒ නිසා ඒ ආණ්ඩු ජනතාවගේ අප්‍රසාදයට පත් වුණා ඉතා කෙටි කාලයක් තුල. දෙවනි කාලයේ තමන්ගේ අවුරුදු පහ නැත්තම් දෙවනි අවුරුදු පහ සම්පූර්ණ කරන්න යන්නේ බොහොම අමාරුවෙන්. අර අපි කියන්නේ නිකන් කන ළඟින් තමයි ගොඩ දාගන්නේ. 99න් ගොඩ දාගන්නේ. මොකද 50 දශම ගණන් වලින් තමයි ආණ්ඩුව ගත්තේ. හැබැයි මේ ආණ්ඩුව එකතු වුණා රටේ තියෙන ලොකුම පක්ෂ දෙක. 202ක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඉන්නවා. හැබැයි මොකද්ද රටට කරේ? 202ක් එකතු වෙලා ඉතිහාසයේ ඊටාම වේගී ජනතාවට එපා වෙච්ච ආණ්ඩුව බවට පත් වෙලා තියෙන වෙන මොකුත් නිසා නෙමෙයි නිලන්ත ඔබ අහුව ප්‍රශ්නේ. හොරකම් වංචා දූෂණ ගැන අපි පහුගිය කාලේ පුරාවට හඳ නැගන දූෂණ විරුද්ධ හඬ සංවිධානය හැටියට අපි පැමිණිලි 151ක් බාර දුන්නා සාක්ෂි සහිතව, ෆයිල් සහිතව. නාමල් රාජපක්ෂගේ, බැසිල් රාජපක්ෂගේ, ගෝඨාභය රාජපක්ෂගේ, යෝසිත රාජපක්ෂගේ, මහින්ද රාජපක්ෂගේ, සිරන්ති රාජපක්ෂගේ ඇතුළු ඒ ආණ්ඩුවේ හිටපු කැබිනට් මණ්ඩලයේ සංස්ථා සභාපතිවරු, අධ්‍යක්ෂකවරු ඉඳන් ඉතා විශාල පිරිසකගේ. ඉතින් එදා නීතිපති නැති නිසා ප්‍රශ්නයක් තිබුණා. හැබැයි නීතිපතිවරයා පත් වෙලා දැන් අවුරුද්දකට අවුරුද්දකට වැඩි කාලයක් එනවා. FCID ආයතනය පරීක්ෂණ අවසන් කරලා ෆයිල් එක යවනවා නීතිපති දෙපාර්තමේන්තුවට නඩු පවරන්න.
මේ වෙනකොට ෆයිල් 70කට වැඩිය තියෙනවා. නඩු පවරන එක පැත්තක තියලා මේසේ උඩ ෆයිල් දැන් ගොඩ ගහිනවා. ඇයි? නීතිය බලය තියෙනුන්ගේ කැමැත්තට අවශ්‍ය තැන් වලින් නමනවා. ඒ නැමීම නිසාද හොරු අල්ලන්න ආපු ආණ්ඩුව හොරු අල්ලන්න කියලා ආණ්ඩුවට බලය දීපු ජනතාවගේ ජනවරමට පයින් ගහලා අද හොරුත් එකට වෙලා එකට හොරකම යනවා. ඒක තමයි අද මේ වෙලා තියෙන ලත්ත. ඔබතුමා කිව්වා මේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හොරෙන් හොරෙන් සමහරලාට ආණ්ඩුවට එකතු වෙලා කියලා. මොකද නෑ දැන් ඔබ දකින්න වැදිනේ මේ මහින්ද රාජපක්ෂ මහත්තයා නිකන් සයිටම් එකකටත් මේ දවස්වල විරුද්ධයිනේ. ඒ කියන්නේ බලය සඳහා ඕනෑම අර තමන්ගේ අහිමි වෙච්ච බලය තමන්ට නැවත ලබා ගත හැකියි විශ්වාසයෙන් ඕනෑම තැනකට වැටෙනවා. ඉතින් මම මේ කිව්වේ දැන් මේ ආණ්ඩුවත් එක්ක ඩීල් එකක ඉන්නේ කියන එක රටේ ජනතාව දන්නවා. මොකද ඒක දන්නේ සිරන්ති ලෝනට කට උත්තරයක් දෙන්න එන්න කිව්වහම රනිල් වික්‍රමසිංහ මහත්තයා කතා කරලා කතානායක නිලිනසර ගෙන්න ගත්තේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඩීල් එක නිසා. සමහර නඩු මාස 8-10 කල් යන්නේ මේ ඩීල් එක නිසා. ඉතින් ඒක හරි පැහැදිලිනේ. දැන් ආණ්ඩු විරෝධී ප්‍රබල ක්‍රියාකාරීත්වයක ඉන්නවා නම් ජනතාවට එරෙහිව වැට් එක ගහද්දි අඩුම ගානේ පනතර විරුද්ධ පාර්ලිමේන්තුවේ ඡන්ද දෙන්න එපැයි. අයවැය දෙකක් ගෙනල්ලා මේ අයවැය 2017 අයවැය නිලන්ත මේ රටේ ජනතාවට දැරිය නොහැකි බදු ගහලා තියෙනවා. අද මේ හෙට සිට එහෙම නැත්නම් මේ පළවෙනිදා සිට පළවෙනිදායින් පස්සේ ඔබ ඇතුළු මේ රටේ වැටුප් ලබන මිනිස්සු තමන් ලබන වැටුපට ගෙවන බද්ද 10% ඉඳන් 24% දක්වා වැඩි කරලා තියෙනවා. පේ ටැක්ස් එක වැඩි කරලා තියෙනවා. අර්ථසාධක අරමුදලේ ආදායමට ගහපු බද්ද 24% දක්වා වැඩි කරලා තියෙනවා. සහ එහෙම ගහලා පෙන්ෂන් එක කපලා බදු ගහලා දඩ ගහලා ගාස්තු ගහලා ඒ අයවැය පාර්ලිමේන්තුවේ පරද්දන්න අපි කතා කරද්දී මහින්ද රාජපක්ෂ මහත්තයා රට යනවා ඒක දාලා. ඉතින් ඩීල් එකක් නැත්නම් එහෙම වෙන්න විදියක් නැහැනේ. ඒ නිසා හරි පැහැදිලි දැන් තියෙන රනිල් මෛත්‍රී හවුල වගේම මේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ රනිල් වික්‍රමසිංහ මහත්තයයි තියෙන මේ හොර දීගේ නිසා මේ රටේ ජනතාව සහ ජනතාව දීපු ජනවරම අමු අමු යද අපයෝජනට ලක් වෙමින් තියෙනවා. ඔබ හිතන විදියට ඔබගේ පූර්ව කතනට අනුව කවදාවත් මේ හොරුන් අත්අඩංගුවට ගන්න එකක් නැද්ද කියන්නේ? මේ අය ගන්නෑ. දනවා මේ අය ගන්න බැරි මේ අයට එයාට මේ ඉලක්කයක් නැහැ. ඒ කියන්නේ ඉස්සරලම රනිල් වික්‍රමසිංහ මහත්තයා හොරු අල්ලන්න කියලා පටන් ගත්තොත් Tamanට පාංචු දාගන්න ඉස්සලා. මහා බැංකු බැඳුම් කර වංචාවට සම්බන්ධ වෙච්ච අර්ජුන ඇලෝසියස් අර්ජුන මහේන්ද්‍රන්. අර්ජුන මහේන්ද්‍රන් බැඳුම් කර වංචාවට අහුවෙලා මහා බැංකුවේ ඊළඟ දූර කාලේ නැතුව ගෙදර යන්න යනකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා කතා කරගෙන යනවා Tamanගේ ආණ්ඩුවේ ලොකුම තනතුරක් දෙන්න. අඩුමතරමේ ආයතනයක් හදලවත් නැතුව පිටරට එක්කයි යනවා. රැකියා දසලක්ෂේ ව්‍යාපෘතියේ ප්‍රධානියා මෙයා කියලා පෙන්නනවා ගමේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. සිංගප්පූරුවෙන් ඉඳන් ගෙනල්ලා යාළුවට බාර දුන්නේ මහ බැංකුව. දැන් ඔබට හෙට දවසේ කෙනෙක් කතා කරලා කිව්වොත් එහෙම ඔයා මේ ආයතනේ බලන් ඉන්න කියලා. ඔබේ ව්‍යාපාරේ ලාච්චුවෙන් හොරකම් කරන්න පටන් ගත්තොත් ඔබ තවත් කෙනෙක් එක්ක එකතු වෙලා එහෙම නැත්නම් ඔබේ ඥාතියෙක් එකතු වෙලා මේ ඒ ව්‍යාපාරේ මුදල් අනුන්ගේ සල්ලි නැත්නම් මේ ලාච්චු වලන සල්ලි ටික හොරකම් කරන්න පටන් ගත්තොත් ඔබව ගෙනාපු කෙනා වග කියන්න එපා. ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නොවන අඩුම ගානේ සිංහලෙන් මුදල් නෝට්ටු අස්සන් නොකරපු අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු බැඳුම් කර වංචාවෙන් මේ රටට කරපු පාඩුව හම්බන්තොට වරායේ සූර්ය ක්‍රීඩාංගණේ හදන්න ගිය මුදලට සමානයි. හම්බන්තොට වරායේ හදන්න කෝටි 14,500ක් ගියා. සූර්ය ක්‍රීඩාංගණේ හදන්න කෝටි 5,250ක් ගියා. ඒට වඩා වැඩි මහ බැංකු බැඳුම් කර වංචාවේ රටට වෙච්ච අලාභේ කෝටි 20,000කට වඩා වැඩි. අපි පහුගිය 2015 පෙබරවාරි 17 ඉඳන් කිව්වා පෙබරවාරි 27 පටන් ගත්ත මේ බැඳුම් කර වංචාව. මේ වංචාවට සම්බන්ධ වෙච්ච පුද්ගලයා පිළිබඳ අපි බරපතල කාරණා ගණනාවක් කිව්වා. අර්ජුන මහේන්ද්‍රන් අර්ජුන ඇලෝසියස් විතරක් නෙමෙයි මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ටෙන්ඩර් මණ්ඩලයේ සභාපති පී සමරසිරි මහත්තයා ඊයේ වෙනකන් අයින් කරගන්න බැරි වුණා. කරපු හොරකම් සාධාරණීකරණය කරන්න එතන තියාගෙන හිටියා. අපි අලුත් මහ බැංකු අධිපතිතුමාගේ කාර්යාලයට ගිහිල්ලා කිව්වා මේ හොරකම් සිද්ධ වෙනවා වංචා සිද්ධ වෙනවා මහ ජනතාවගේ මුදල් මේ කොල්ලකන ඒවට මේ අය උදව් කරනවා ඔබතුමා අඩුම ගානේ නිලධාරි මාරු කරලා මේ තැන් වලින් කියලා. නිසා මේ තියෙන්නේ මේ ආණ්ඩුව හොරු අල්ලන්න පටන් ගත්තොත් එහෙනම් මං කිව්ව එකයි. පටන් ගන්නනේ Tamanට අත් දෙකට මාංචු දාන මොකද ඒ තරම් බරපතල වැරද්දක් කරපු මිනිස්සු රකිමින් ඉන්නෝ මේ අය. රකිමින් ඉන්නෝ මේ අය. ක්ලීන් සූට් කෝඩ් දාගත්තර ටයි පටි දාගත්තර මේ අය මහජන මුදල් කොල්ල කනවන් අවභාවිතාවය යොදවනවා. ඉතින් හරි පැහැදිලි. ඒ නිසා
හොරු අල්ලන්න ඌමනා තියන ආණ්ඩුවක් හදපු දවසට එයාපෝට් එකේ පොලිම වැඩි වෙනවා. එයාපෝට් එකේ පොලිම වැඩි මොකද ඒගොල්ලෝ දැනගන්නවා එතකොට මේ එන්නේ හොඳ ගාලයක් නෙමෙයි කියලා. හොරකම් කරපු මිනිස්සු නේ පොලිසිය දැක්කම බයයිනේ. ඒ නිසා ඒ පොලිසිය දැක්කම බය තමන් අහුවේ කියලා බය නිසා. මේ ආණ්ඩුව එනකොටම සමහරු රට පැන්නා එහෙම ගියා. ඔබට මතක ඇති කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට එනකොට අර්ජුන මහේන්ද්‍රන් හදීසිය ගියා පිටරට. එදා ගියා ඒට කලින් දවසේ පිටරට ගියා. රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවේ කියනවා මෙයාට වෙඩින් එකක් තියෙනවා ඒකට ගියේ කියලා. වෙඩින් එකක් තිබුණේ නැහැ. එයා බය වුණා වාර්තාව එළියට ආපුවාම එයා දන්නවා හොරකම මේකේ තියෙනවා අත්අඩංගුවට ගනී කියලා. ඉතින් එහෙම එකක් නැහැ නේ. දැන් නීතිපතිත් කියලා තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පණිවිඩයක් දාලා මේක වහම නීති ක්‍රියාත්මක කරන්න කියලා. එහෙම ඒක කොහෙද වෙන්නේ? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තියෙන පොලිස්පත්තුමා යටතේ. ඉතින් එතුමා ප්‍රසිද්ධියේ කරපු රංගනේ අපි දැක්කනේ මාධ්‍ය හරහා. නිලමේ අත්අඩංගුවට ගන්න එපා අත්අඩංගුවට ගන්න නැහැ කියලා මේ. එහෙම කොහොමද නීතිය Taman ඕන තැන් වලින් නමන්නේ? එතුමාගේ පොලිස් පොලිසිය බාර ඇමතිතුමා සාගල සේනරත්න මහත් සාගල රත්නායක මහත්තයා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඇසිස්ටන්ට් නේ. ඉතින් එතුමා ආනදෙයිද අර්ජුන මහේන්ද්‍ර නත්තඩංගල ගන්න. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේ බලය තියෙන අය බලය පාවිච්චි කරමින් හොරකම් කරනවා හොරකම් ආරක්ෂාත් කරනවා. ඉතින් ඒ නිසා මේ අය කවදාවත් හොරු අල්ලන්නේ නැහැ. හොරු අල්ලන්න ඕන ආණ්ඩුවක් පත් කරගන්න ජනතාව දැම්ම ඉඳන් සූදානම් කරනවා. මම ඔබතුමාගේ අතට ප්‍රශ්නයක් අහන්න. දැන් 2015 ජනවාරි 8 වෙනිදා වෙච්ච වෙනසට ඔබතුමාලා යම් ආකාරයකට උදව් කරා. යම් නෙමේ. දැන් දුකක් හිතෙන්නේ නැද්ද මේ? කිසිසේත් නැහැ. යම් නෙමේ හිටපු රාජපක්ෂ පවුල් පාලනය ගෙදර යවන්න අපි මහින්ද රාජපක්ෂ කියලා නම කියන්න බැරුව තියෙද්දි රනිල් වික්‍රමසිංහ මහත්තයා ආණ්ඩු ගන්න හිටියේ නැහැ. මෛත්‍රීපාල මහත්තයා ජනාධිපති කෙනෙක් වෙන්න හිටියේ නැහැ. ජනාධිපතිවරණයේ දවසෙත් අපි රැය හොයාගත්තේ කුරුණෑගල පොල්වත්තකින් දන්නේ පහෝ දැක්කන් ආවේ ජනාධිපති කෙනෙක්. අද තියෙන ඛේද වාචකේ තරණ. ඒ නිසා ඒක පරද්දන්න ඕනේ. මේ රටේ මහ බැංකුව තමන්ගේ ගෙදර ලාච්චුව කියලා හිතන් හිටපු, භාණ්ඩාගාරයේ තමන්ගේ පොකට් එක කියලා හිතන් හිටපු, මේ රටේ අධිකරණයේ තමන්ගේ අර පරම්පරාවෙන් එන උරුමයට හම්බ වෙන ගම්මුලා දෑනියාගේ වගේ තීන්දුව ගන්න පුළුවන් තැනක් කියලා හිතන් හිටපු, මේ රටේ පත්තර ටීවී රේඩියෝ තමන්ට ඕන දේ විතරක් ලියන්න කියන්න පුළුවන් වෙන. ඒ විතරක් නෙමෙයි පිට්ටනියක මැච් එකක් ගහනවා නම් ඒ මැච් එක සෙල්ලම් කරන්න කවුද? ඒ අනුව දිනන පරදිනක තීරණය කරපු ක්‍රමයක් අපි වෙනස් කරා. ඒක වෙනස් කරන්න මේ රටේ ජනතාව පෙළ ගස්සන දැනුවත් කරන අපි පටන් ගත්තේ 2011. මහින්ද රාජපක්ෂ මහත්තයා දෙවනි දූර කාලේ පටන් ගත්තට පස්සේ අපි කිව්වා මේ පටන් ගන්නේ හොඳ එකක් නෙමෙයි කියලා. ඒ පටන් ගත්ත ගමන 2015 ජනවාරි මාසේ 8 වෙනිදා රාජපක්ෂ මහත්තයා ගෙදර යනකම් අපි ඒ රාජපක්ෂ මහත්තයා ගෙදර යන අපි මේ රටේ ජනතාව පෙළ ගැස්සුවා. ඒසක් කිසිසේත් ඒ කරපු වෙනස්කම මේ මොහොතෙත් අපි ඉන්නේ ඒ කළ යුතුමයි. ඒ සඳහා අපිට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග පේවලා ගත්තා. ඉතින් අද අපි ඒකට කනගාටු වෙන්නේ නැත්තේ මේ රටේ ජනතාවට අපි කිව්වා ඒ කඩේ බඩු වගේම නිලන්ත මේ කඩේ බඩු සුවර් කරන්න නම් බෑ කියලා. ඉතින් අපි රටේ ජනතාවට කිව්වා 2015 අගෝස්තු මාසේ 17 වෙනිදා මේ අය දිනසියේ ආණ්ඩුවක් ඇවිල්ලා මහ බැංකුව කොල්ල කාලා හොරු රකිමින් යන ගමන ඇතුලේ මොකද්ද වෙන්නේ කියලා මේ රටේ ජනතාවට කිව්වා. හැබැයි ජනතාවට ඒ ප්‍රශ්නයක් තිබුණා ආපහු පවුල් පිටින් මේ රට කොල්ල කාපු රාජපක්ෂ මහත්තයා ආපහු බලයට එයිද කියලා. ඒ නිසා අපි 2015 ජනවාරි මාසේ 8 වෙනිදා ගත්ත තීරණය පිළිබඳ එදත් අදත් අනාගතෙත් කිසිසේත් කම්පා වෙන්නෙත් නැහැ. ඒ පිළිබඳ අදටත් අපි සතුටු වෙනවා අනාගතෙත් අපි සතුටු වෙනවා. ඒ තීරණ අපි මේ මොහොතේ ගත යුතුමයි නිලන්ත. ඒ වගේම මම ඔබතුමාගෙන් දැනගන්න කැමති දූෂණ විරෝධී හඬ විදියට මෙතනින් එහාට ගන්න පුළුවන් පියවර කුමක්ද? හොඳනම් අපි දැන් අපි මේ වෙනකොට අපි හෙට මේ 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 වෙනකොට තවත් මේ රටේ ගබඩාවල තිබිච්ච වී කුණු කොල්ලට ටෙන්ඩර් කැබිනට් මණ්ඩල අනුමැතිය දීලා ආරක්කු කරන්න දීපුවා සම්බන්ධයෙන්, ඒ වගේම ඉස්කාගාර හදන්න ලයිසන් නැතුව ඉස්කාගාර හදන්න දී බදු සාහන දෙනවා. ඉස්කාගාරට ලයිසන් දෙනවා කියලා කියන්නේ බදු සාහන ගන්න බෑ. يعني සාමාන්‍ය ඕනෑම ව්‍යාපාරයක ලයිසන් එකක් ගන්න ඕන නම් ඒ ලයිසන් එක කියලා කියන්නේ ඒකට ගාස්තුවක් අය කරනවා. ඒ බදු සාහන දෙන්නේ නැහැ ඒවට. ඉස්කාගාර දීපුවා සම්බන්ධයෙන් මේ රටේ වරායේ ඉඩම් ලක්ෂ 80ට හෙක්ටයාරයක තක්සේරු වෙලා තියෙදි හම්බන්තොට වරායේ ඉඩම් ලක්ෂ 8ට හෙක්ටයාරයක ඇස්තමේන්තු කරලා විකුණන්න හදන ඒවා සම්බන්ධයෙන්, ඒ වගේම මෙතන රාජගිරියේ
කෘෂිකර්ම අමාත්‍යාංශයට කියලා බිල්ඩින් එකක් අරගෙන දැන් කෝටි 27ක් වේදම් කරලා තියෙනවා. එක දවසක්වත් විනාඩි 5ක් පෑන් එකක් දාගෙන ඉඳලා නැහැ කෘෂිකර්ම අමාත්‍යාංශ හැටියට මුදල් ලාභාවිතාව යොදලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඒ වගේම ලංකා ට්‍රාන්ස්ෆෝමර් කියන ආයතනයේ ආයතන මුදල් පරිහරණය කිරීම දිගින් දිගට අපිට තොරතුරු මේ වෙනකොට ලැබිලා තියෙනවා. ඒ පිළිබඳවත් දලදා මාලිගාවේ සිද්ධ වෙලා තියෙන අක්‍රමිකතා පිළිබඳවත් අපිට ලැබිච්ච පැමිණිලි ගණනාවක් බාර දෙන්න අපි කොටස සූදානම් කරලා තියෙනවා. සද දූෂණ විරෝධී හඬ සංවිධානයේ හැටියට අපි අපේ කාර්යභාරය කරමින් ඉන්නවා. අපි දූෂණ විරෝධී හඬ සංවිධානය පටන් ගත්තේ 2011. 2015 ජනවාරි මාසේ 8 වෙනිදාන් පස්සේ අපි මේ ආණ්ඩුවට ගිය ආණ්ඩුවට අදාළව විතරක් නෙමෙයි මේ ආණ්ඩුවට අදාළවත්. ට්‍රැක්ටර් ගෙන්නන්න තියෙන වාහන බලපත්‍ර වලින් ෆ්‍රාඩෝ ගෙන්නලා මොන්ටේරෝ ගෙන්නලා යාළුවන්ට බෙදපු ඇමතිවරු සම්බන්ධයෙන් ඒ වගේම දීවර වරාය ලක්ෂ මිලියන 440ක් පාඩු කරලා මෝදර දීවර වරාය බදු දීපයක සම්බන්ධයෙන් ඇතුළු ඇමතිවරු 15 දෙනෙකුට ආසන්න පිරිසකට පැමිණිලි දාලා තියෙන මේ ආණ්ඩුවේ. ඉතින් අපි මේ දෝෂණ විරෝධී හඬේ කාර්යභාරය තමයි මහජන මුදල් අවභාවිතා කරන පුද්ගලයන් පිළිබඳව ඒ වගකීම් දුන් පුද්ගලයන් දේශපාලඥයන් ඒවට අදාළ වැරදිකරුවන් පිළිබඳව තොරතුරු හොයලා ඒවා විමර්ශනය කරලා අපි ඒවා පිළිබඳව අදාළ ආයතන වලට බාර දෙනවා. FCID එකට අල්ලසා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට CID එකට. ඉතින් ඒ ආයතන නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ තියෙන බලය පාවිච්චි කරලා නීතිය ක්‍රියාත්මක කළ යුතු කියලා අපි විශ්වාස කරනවා. හැබැයි අපි ඒ ආයතනට බාර දීපු පැමිණිලි පිළිබඳව ඒ ආයතන කවදා හරි දවසක වග කියනවා. ඒ නිසා අද මහ බැංකුවේ මුදල් මණ්ඩලයත් මහ බැංකු අධිපතිවරයාත් වෙච්ච හොරකම් වලට දඬුවම් දෙන්නේ නැතුව ගෙදර යන්න බෑ ඇයට. ඒ අය අද නැත්තම් බැංකුවෙන් අස්සලා කියලා ගෙදර හිටියත් මේවට වග කියනවා. ඒ නිසා මේ හොරකම් වංචා දූෂණ කියලා කියන්නේ මේ රටේ මහ ජනතාවගේ මුදල් මේ හොරකම් කරන්නේ. ඒ නිසා අපි දූෂණ විරෝධී හඬ ඒවා හෙළි කරනවා, ඒවා සමාජගත කරනවා, ඒවා පිළිබඳ නීතිය ක්‍රියාත්මක කරන ආයතන නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ගිහිලා ඒවා ලබා දෙනවා, ඒවා සමාජගත කරන්න අපි ඉදිරියේදී මේ පිළිබඳ අවශ්‍ය තොරතුරු විශාල ප්‍රමාණයක් තියෙනවා. ලැබිච්ච තොරතුරු ඒවා පදනම් කරගත්ත මේවා ජනතාව අතරට වඩා හොඳින් පත් කරන්න අවශ්‍ය කරන කෘති බවට පත් කරලා පොත්පත්චු ගහලා මේවා ජනතාව අතර දෙන්න අපි තීරණය කරලා තියෙනවා. සා අපි මේ පිළිබඳව අරගලය සටන නොනවත්වා අපේ හඬ හැමදාම අපි අවදියෙන් තියෙනවා. හොරුන්ට එරෙහිව සා අපි විශ්වාස කරනවා හොරුන්ට එරෙහිව ජනතා මතයක් ගොඩනගෙන දවසක සැබෑ ජනතාව මේ ජනමතය ජයග්‍රහණය කිරීම සඳහා හොරු හිරේ දාන්න ලෑස්ති වෙලා තමයි ඉන්නේ. ඒත් එක්ක අපි මේ සටන ඉස්සරහට යනවා. වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කරන්නේ හොරු අල්ලන්න ආපු ආණ්ඩුවටත් හොරු පැනලා තියෙන්නේ කියලා. අප කෙටි විරාමයක් ලබා ගන්නවා ඔබගෙන්. විරාමයෙන් අනතුරුව නැවතත් සම්බන්ධ වන්න පබ්ලික් ස්පේස් ශ්‍රී ලංකා වැඩසටහන සමගින්.